පස්වන දෙගහැරුම කෑවද කොල්ලෝ? අරවින්ද හෝටලයට ගොඩ වූයේ ලොබියවුන් ප්‍රදීප් ගැන එසේ අසමින් ඔහුගේ හිසද පිරිමැදගෙනය. ප්‍රදීප්ට එක එල්ලේ අරවින්ද දෙස බලන්නට තරම් ශක්තියක් තිබුණේ නැත. තමා මේ රන් රුවන් කරඬුවක් වැනි මිනිසාට කරන්නට ඇති දරුණුම අපරාධයක් කළ බව ඔහු දනී. කෑව අරවින්ද අයියේ, ගෙස්ට්ලා කෝල් කලාද ප්‍රදීප්? වීකෙන්ඩ් එකට ෆුල්. මං එතනින් එහා බුකින්ස් ගත්තේ නෑ. ගණනෙ කොල්ලො තිබ්බේ. සෙනසුරාදා ඉරිදායින් පසු ප්‍රදීප් බුකින්ස් භාර නොගත්තේ එදායින් පසු අරලියා හෝටලයට වන දේ දන්නා නිසාය. ඔහු කළ එකම දේ දුරකථනය එළියෙන් තබා නිදා ගැනීමය. අරවින්ද හෝටලේ එහාට මෙහාට ගොස් යළිත් නන්දනගේ කරට අතක් තමාගෙන කිෂන් එක දක්වා ගියේය. ඇයි අරවින්ද අයියේ? නෑ නන්දන, මටම හමුත්තක් දැනෙනවා. හෝටලේ මොනවා හරි වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. නන්දන අරවින්ද දෙස බැලුවේ පුදුමයෙනි. අයියා දිගටම හෝටලේ ඉඳලා දවස් දෙකකට වෙන් වෙලා හිටියානේ. වන්දනා ගමන් ගිහින් ගෙදර එද්දිත් එහෙම හැඟීමක් එනව නේද? ඒකනම් එහෙම තමා පොඩ්ඩෝ. ඒත් හිතට දැනෙන ආගන්තුක හැඟීම කවරක්දැයි අරවින්දට සිතාගත නොහැකි විය. ප්‍රදීප්! අරවින්ද මුළුතැන්ගේ සිටම ප්‍රදීප්ට උස්හඬින් කතා කළේය. අරවින්දගේ කෑගැසීමට ප්‍රදීප් පමණක් නොව හෝටලයේ සේවය කරන අන් සේවකයෝද දුවගෙන ආවෝය. කවුරු හරි මේ දවස් දෙකේ හෝටලයට ආවද? මං හනේ ගෙස්ට්ලා නෙවෙයි, වෙන කවුරු හරි. අරවින්දගේ කතාවට ප්‍රදීප් ගැසී ගියේය. අරවින්ද අවතැන් වන ප්‍රදීප්ගේ දෙනෙත් දෙසම බලා උන්නේය. නෑ, කවුරුත් ආවේ නෑ නේද? ඔහු අනෙක් සේවකයන් දෙසද බලා කීවේය. අරවින්ද මොහොතක් සියල්ලන් දෙසම බලාහිඳ ඔවුන් වාපසු පිටත් කර යවපේය. ප්‍රදීප්ගේ මූණත් හරි අමුතුයි පොඩ්ඩෝ. අරුවත් ඇවිත් මරාලයක් දාලද? කවුද, ප්‍රියලාල්ද? ඔව්. ඌ ආවනම් මූ කියන්න එපැයි. බලමුකො, මං මෙහෙම කිව්ව බවක් මිස්ට එහෙම කියන්න එපා. ඒකෙල්ලොය පොඩි දේවල් ගැන හරියට හිතනවා. නන්දන දුන් නෙස්කැෆේ කිරිතයක අතටගත් අරවින්ද මුළු හෝටලය පුරාම ඇවිත්තේය. තමාගේ හිතට දැනෙන දෙයක් වරදින්නේ කලාතුරකින් බව අරවින්ද දනී. ඔහු තම කාමරයට ගොස් ඇඳේ ඇල වූයේ පැයක් පමණ හෝටලය පුරා ඇවිදීමෙන් පසුවය. කාමරයට ගොස් ඇඳේ ඇලවුණු ඔහු මොහොතකට දැස් පියාගෙන ගෙවි ගිය දින දෙකේ සිදු වූ සිදුවීම් යළි යළිත් සිහි කළේය. ඔහු නිදනා සයනය යට ඔහුගේ ජීවිතය විනාශ කිරීමේ අදම අරමුණක් කුරිරු මල පුඩුවක් තබා ඇති බව ඔහු දැන සිටියේ නැත. ප්‍රදීප් පොන්නේ ගින්දරනේ. පව් කරන්නා පිටපස ඒ පාපය අතහැර නොයන හෙවනැල්ලමෙන් පසුපස එන බව මෝඩයා දැන උන්නේ නැත. මේ සියල්ල අරවින්දට කියා පපුව නිදහස් කර ගන්නට ඔහුට සිතුනේ. එහෙත් නීතියේ රැහැනට දැන් තමාවද හසු වී ඇතැයි ඔහු සිතුවේය. දැන් ආත්මගතව ඇති මේ විෂ නැසිය යුත්තේද විෂන්මයයි ඔහු සිතුවේය. හෝටලයට අවශ්‍ය බඩු කිහිපයක් ගෙනෙන්නට අරවින්ද ප්‍රදීප්ට අවමට ඇරියේය. අනුරාධපුර නගරයට ආ හැටියේම ප්‍රදීප් දුරකථන කුටියකින් ප්‍රියලාල්ගේ දුරකථනයට ඇමතුමක් ගත්තේය. ප්‍රියලාල් සර්, මං ප්‍රදීප්. ඔහු හති ළමින් කීවේය. මොකෝ බං හති දාන්නේ, කියන දෙයක් හරියට කියපන්. අරවින්ද සර් ආවා. අපේ ගෑණි සම්මාන අරගෙන ආවද? මිස් ආවේ නෑ, මිස් එහෙමම ගෙදර ගිහින්. ඉතින් මොකද උඹ බය වෙලා වගේ?
වැඩේ ඉප වැටලත් දන්න හැ. අරවින්ද ස ආපු ගමන් නැහුවා කවුද යාල නැති අතර හෝටලට ආවේ කියලා. ප්‍රියලා සිනාසුනේය. ඔට පිස්සු බං, ඔය නිකං අහන් නැතේ, උඹ බය වෙන්න එපා. අනේ සර්, මාව මොකකට හරි මාට්ටු ඇයිද? හරකෝ, එහෙම කරන දොය වැඩ. උඹ හිතුවද මං ඔවා පුරුදු වෙන්න කරන වැඩ කියලා? මං තොට කිව්වනේ පුරුදු විදිහට ලව් එකේ හිටපන්. උඹ ඌ කතා කරනකොට උගේ ඇස් දෙක දිහා බලාගෙනම කතා කරපන්. අරවින්ද සර් ආපු වෙලාව ඉඳලා හෝටලේ වටේ කැරගෙනවා. මට අද නිින්ද යන්නෙත් නැහැ සර්. හෙට හවසෙද්දි වැඩේ ඉවරනේ බා. උඹ මිස් එක්කත් හොඳට කතා කරලා හිටපන්. සර්, ප්‍රදීප් යමක් අසන්නට කට හැදුවේය. ප්‍රියලාල් බනීවියයි ඔහුට බය සිතුනේ. කියපන් ඉක්මනට. එහේ මැඩම් අතින් සම්මාන ගත්ත අරවින්ද සර් කුඩු බිස්නස් කරනවා කියලා පොලිසිය පිළිගනීද? උඹ මොනවද කිච දන්නේ? මේ ළඟදී හොඳ සිල්වත් හාමුදුරු කෙනෙක් තායිලන්තේ ඉඳලා රත්තරන් ගාව බුදු පිළිමයක් ලංකාවට ගෙනාවා. බුදු පිළිමනේ? කඩනායකින් කවුරුවත් චෙක් කළේවත් නැහැ. ග්‍රීන් චැනල් එකෙන් වැඩියේ. බුදු පිළිම ඇතුළෙ තිබ මොනවද කියලා දන්නවද උඹ? රිදන් වස්තු. ප්‍රදීප් ගත්කාටටම කීපය. අම්මගේ රෙද්ද. නොම්බර එකේ හෙරෝයින් කිලෝ 7ක්. පිළිමේ පෙරහැරකින් පන්සලට ගෙනාවා. රෑ පිළිමේ පිට කැඩුවා කුඩු ගත්තා. ආයි පැස්සුවා. මහජන ප්‍රදර්ශනයට තිබ්බා. ඔය උපාසක අම්මලා මල් අරගෙන සාදු සාදු ගේ කියා වඳින්නේ. මාරයි නේද? ඒ වුණාට සර් මට හරි බයයි. පිස්සු නොවි උඹ ෂොප් එකේ ඉඳපන්. හෙට අනිද්දා උඹ මාව මීට් වෙන්න එපා. මං උඹේ ගාන වැඩේ වුණාට පස්සේ දෙනවා. අරවින්ද සර් රිමාන්ඩ් කළොත් මේ සරලයා එක්ක කරගෙන යන්නේ නැහැ. ඒකටනේ යකෝ මං ඉන්නේ. බලාගෙන හිටපන් ඔය කේස් එකේදි මං රඟපාන විදිය. ප්‍රදීප්ගේ ඇමතුම විසන්ධි කළ ප්‍රියලාල් ඒත් සමගම ගත්තේ ප්‍රාර්ථනාටය. ඔහුගේ ඇමතුම නෙළුම් දෙනිය නිවසට එද්දී ප්‍රාර්ථනා උන්නේ ඇඳට වී ඊයේ විවාහ රෙජිස්ටාර් විසින් දුන් ඇගේත් අරවින්දගේත් විවාහ සහතිකය දෙස බලමින් එය රස විඳිමිනි. කෙනෙකුගේ පළවෙනි උපතේදී දෙන්නේ උපන්න සහතිකය, දෙවන උපතේදී ලැබෙන්නේ විවාහ සහතිකය. දුරකථනය නාද වෙද්දී ප්‍රාර්ථනාය ගත්තේ අරවින්දයයි සිතාය. ප්‍රියලාල්ගේ හඬ ඇසෙද්දී ඇය මුව පුරා සිනාවක් නගා තම විවාහ සහතිකය දෙස බැලුවාය. සම්මාන අරගෙන ලොකු මිනිස්සුනාට පස්සේ අපිව තමතකයි නේද නෝනට? ඔහුගේ අසම්වර හඬ ඇය කිප්ප විය. අපි සම්මාන නිසා බැබලෙන්නේ නැහැ ප්‍රියලාල් අයියේ. සම්මානේ අපි නිසා බැබලෙනවා. හැම දෙයක්ම ලස්සන අපි හොඳ නිසා. Everything is beautiful because we are good children. ඇය කිව්වේ ලතාවකටය. අනුරාධා මිතුරිය දෙස බලා දෙතොල ඇද කර සිනාසුනාය. මං කතා කළේ ඔයාට විශ් කරන්න. My congratulations. ඔහු සුබපතන්නේ හදවතින් නොවන බව ප්‍රාර්ථනා දනි. Thank you so much. මැනේජර්ලාවත් ස්ටේජ් එකට උස්සගෙන ගිහින් සම්මානේ ග්‍රැවිටි එක අඩු කරගත්තනේ. ප්‍රාර්ථනාගේ මුවට ආවේ අමු තිත්ත කුණුහරුපයකේ. ඇය ඉවසුවේ අමාරුවෙනේ. මං අරවින්ද වුස්සන් ගියේ නැහැ ප්‍රියලාල් අයියේ. එක්කරගෙන ගියේ. සම්මානේ ලැබෙන්න ඕන යාට. අරලියකට මං කරපු දෙයක් නැහැ. මං කරපු එකම දේ හොඳමයි මං තෝරගත්ත එක. ප්‍රාර්ථනා කීවේ ඕන මඟුලක් උඹ හිතාගනින් කියන්නක් බඳුවය. ජීවිතයේ අදහන එකම වස්තුවට ගරහනු ඇයට බලා සිටිය නොහැක. ප්‍රියලාල් ප්‍රාර්ථනාගේ වචන දිවසුවේ කෝපේනි. උඹ බලාගෙන ඉඳපන්. උඹේ ප්‍රේම පන්තයට වෙන දේ ඌට අලුවත් ලැබෙන්නේ නැහැ. වෙඩින් එකට මං තනියම වැඩ බබා. ප්‍රියලාල් කීවේ ව්‍යාජ අසරණ හඬකිනි. තමුසට බඳින දැන් කෙල්ලෙක් ඉතුරුලා නැහැ. ප්‍රාර්ථනා හිතින් මිමුණුවාය. අපේ පැත්තෙන් කරන දෙයක් තාතලා බලලා කරයි. බ්‍රයිඩ් එපා වෙඩින් එකට ලෑස්ති වෙන්න. මං ලෑස්ති. මගේ ජීවිතේ තීරණ කොහොමත් මං අරගෙන ඉවරයි ප්‍රියලාල් අයියේ. ඒ කිව්වේ
තමා අතින් නොකිය යුතු දෙයක් පිට වූ බැව් ප්‍රාර්ථනා තේරුම් ගත්තාය. මට නිදිමතයි, කොළඹ ඉඳලා ඇවිත් හරි මහන්සි. මං හෙට හවසට ඔයාව හොටල් එකෙන් පික් කරගන්නම්. පොඩ්ඩක් කතා කරමු. ගුඩ් නයිට්. ගුඩ් නයිට්. ප්‍රාර්ථනා දුරකථනය තබා අනුරාධා දෙස බැලුවේ දිග සුසුමක් හෙළමිනි. බල්ලගේ ඊර්ෂ්‍යා බේරෙනවා. ප්‍රියලාල් කට මැදගෙන ඇති මාව බඳින්න. හරි කෙල්ලේ, දැන් ඔබ පත්තු වෙන්න යන්න එපා. දැන් ඉතින් බඳින්න බැහැනේ. පුළුවන් වුණත් මං ඌව බඳින්න හැ. ප්‍රාර්ථනා පපුව දක්වා පොරවණයෙන් වසාගෙන කොට්ටෙන් මදක් උඩට ආවාය. අරවින්ද මාව බැඳා කියලා දන්නවනම් මූවද රෑ ගිහිලා කොල්ලව මරනවා. කෝකටත් අරවින්ද අයට පරිස්සමෙන් ඉන්න කියමු. මෙහෙම උන්නට මාත් ඉන්නේ පිච්චි පිච්චි යනු. ඉක්මනට අරවින්ද අනුරාධපුරෙන් එළියට යවන්න ඕන. උඹට දුක නැද්ද? හේතුනොත් මාත් අරවින්ද එක්කම යනවා අනු. ඉස්සර උන්නට දැන් බෑ. විවාහක ගැහැණියක් තනිවීම යනු පෙම්වතියක් තනිවීමට වඩා වෙනස් දෙයකි. පෙම්වතියකගේ පාළුව තනිකම වේදනාවක් වූය දරා සිටිය හැක. එහෙත් බිරිඳක් තනි යහනක තනිවීම ඊට වඩා කොරිරු වේදනාවක් ගෙන දෙන දෙයකි.